ආයුබෝවන් සුබෝදසනක් ඔබ හැමදෙනෙකුටම අලුත් දවසක සුබෝදසනක් මේ රල්ෆ් වෝල්ඩෝ එමර්සන් කියලා කියන්නේ ඇමරිකානු ජාතික කතුවරයෙක්. ඔහු එක්තරා තැනක සටහනක් තබනවා. ඒ තමයි ලෝකයේ සිටින ශේෂ්ත්‍රයන් පිළිබඳව. ශේෂ්ත්‍රයන් කියලා කියන්නේ කඩා වැටුණු පුද්ගලයන්ට පමණක් නෙවෙයි කඩා වැටුණු ඒ වගේම කඩා වැටෙමින් නැගී සිටින පුද්ගලයන්ට. මිනිසුන් කියලා කියන්නේම එවැනි ශේෂ්ත්‍රයන් පිරිසක් තමයි. ඔබ මා මේ කතා කරන මොහොත වෙන විටත් මේ ලෝකයේ සිටින මිනිසුන් නැත්නම් මානව ප්‍රජාව මුහුණ දී තිබෙන මේ ව්‍යසනකාරී ගැටලුකාරී තත්ත්වෙන් මිදෙන්නට එයි නැගී සිටින්නට මේ මොහොත වෙන විටත් ලෝකයේ පුරා බොහෝ පරිශ්‍රණ සිදු කරනවා අත්දැක බැලීම් සිදු කරනවා ඒ සම්බන්ධයෙන් කතා බහ සිදු වෙනවා. ඉතින් එවැනි වටපිටාවක මේ කාලය තුල සිදු වන දේ පිළිබඳව ඔබ අප දැනුවත්ව සිටීම යාවත්ව කාලිනව සිටීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒ නිසා තමයි සුපුරුදු විදිහට උදැසනින්ම සිදු දෙසින් අපි ලෝකේ වටා යන්න ඔබත් එක්ක එකතු වෙන්න. ඉතින් අද විදෙස් පුවත් විශ්ලේෂණයට මාසමගින් මැදිරිය සිටිනවා ප්‍රවීණ විදෙස් විද්‍ය විචාරක මාධ්‍යවේදී විජය දසනායක මහතා. ආයුබෝවන් සුබදාසනක ඔබට. ඉතින් සුපුරුදු විදිහට මේ ළඟට තොරතුරු පෙළගැස්මත් බලලම අපි ඒ තොරතුරු එකින් එක කතා කරමු. ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය පැතිරීමත් එක්ක මෙහි නවතම තොරතුරු සම්බන්ධයෙන් අපි පළමුවෙන් කතා කරන්න සිතුවා කෝටි 20 සීමාව ඉක්මවලා ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දවස වෙනකොට. ඒතර බොහොම අර්බුදකාරී තත්ත්වයක තමයි ලෝකයේ සිටින්නේ. නමුත් දැන් මේ වෙනකොට අපි මේ එන්නත් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරද්දී මේ තුන්වන හතක් ලබා දීම සම්බන්ධයෙන් ලෝකෙ පුරා කතා බහ වෙනවා. බොහෝ රටවල් ඒ එනත ලබා දීමට ක්‍රියා කරලා තිබෙනවා. මොනවද මේ සම්බන්ධයෙන් වර්තාපන තොරතුරු? සංජිනී අපි දන්නවා මේ දැන් පසුගියදා මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිකුත් කර තමන්ගේ නවතම වාර්තාවෙත් අවධාරණය කළ කාරණයක් තමයි මේ එන්නත් කරණය හා සම්බන්ධව මේ පවතින විෂමතාව. يعني ලෝකයේ මේ අර සංවර්ධිත රටවල ජනගහනයෙන් 40%කට පමණ මේ වෙන විට මාත්‍රා දෙකම මේ කිසියම් එන්නතක ලබා දීලා අවසන්. ඒ වගේම මේ අර අපි ඉමර්ජින් ඉකොනොමිස් හැටියට හඳුන්වන ලෝකේ නැගියන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල 20%ක පමණ ජන කොටසක් මේ වෙන විට එන්නත් දෙක මොකට ලබා දීලා අවසන්. නමුත් අර මේ ලෝකේ පහළ ආදායම් නැත්නම් අඩු ආදායම් ලබන රටවල මේ තත්ත්වය ඉතාමත්ම මේ විශාල විෂමතාවක් පවතින. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 100%කට මේ එන්නත් කරන්නයට ලක් කරන අද සංඛ්‍යාව ඔය ලෝ ඉන්කම් කන්ට්‍රීස් හැටියට හඳුනන අඩු ආදායම් ලබන රටවල එන්නත් මාත්‍රා 1.5. එතකොට මේකෙන් පැහැදිලිව පේනවා අපිට يعني සමහර රටවල් තිබෙනවා මේ වෙන විදිහට තවමත් හයිටි වගේ රටක් ගත්තොත් එහෙම ඊළඟට ඩිමොක්‍රටික් රිපබ්ලික් ඔෆ් කොංගෝ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය මේ වෙන විදිහට එක ඉන්නේ තාක්වත් මිනිස්සු දැකලා නැහැ. දැන් දකුණු ආසියාවේ කාර්යක්ෂමම සෞඛ්‍ය නැත්නම් එනත් කරන ක්‍රියාවලිය අපේ රට රහිමි කියලා කියවෙනවා. දැන් ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කරද්දී අපේ රට හොඳ තැනක ඉන්නවා නේද? ඒ කියන්නේ අද BBC ප්‍රවෘත්ති සේවයේ තිබෙනවා මේ ලයිස්තුව. ලයිස්තුගත කරලා තිබෙනවා මේ එනත් සාර්ථකව මේ ජනතාවට මෙන්නත් මාත්‍රා ලබා දීමට අදාළ රටවල ලයිස්තුවක්. ඇත්තටම ලංකාව මේ ඉතාම ඉහළ තැනක ඒ කියන්නේ 100%කට 56.5%. ජනගහනයෙන් එන්නත් කරන ලක් කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තටම මේ අපේ ප්‍රශංසාව හිමි වී රජයට සෞඛ්‍ය අංශවලට ආරක්ෂක හමුදා ගන්න මේ ක්‍රියාමාර්ග අනෙක් අතට විවිධ මේ සංවිධාන ගන්න මේ ක්‍රියාමාර්ග සම්බන්ධ ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ සම්බන්ධයෙන් තමන්ගේ ට්විටර් පණිවිඩයක් මගින් ශ්‍රී ලංකා රජය පැසසුමට ලක් කළා තිබුණා. ඉතින් මේ එන්නත් කරන හා සම්බන්ධව දැන් මේ පවතින මේ අර ඒ කියන්නේ බූස්ටර් ඩෝස් එකක් කියලා. ඒ කියන්නේ අර ප්‍රධාන මාත්‍රා ලබා දුන්නාට පස්සේ මේ තෙවන මාත්‍රාවක් ලබා දීම කෙරෙහි ඇතැම් රටවල අවධානය යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ජර්මනිය, ඊශ්‍රායල් වගේ රටවල් දැන් මේ බූස්ටර් ඩෝස් එකක් තමන්ගේ රටවල ජනතාවට ලබා දීමට සූදානම් වන අවස්ථාවක ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් තමන්ගේ එක පැත්තකින් මේ කනස්සල්ල පළ කර සිටින අතරම ඉල්ලීමක් කරනවා මේ අර බූස්ට් වැක්සින් එකක් ලබා දීම ලබන සැප්තැම්බර් මාසයේ අවසන් වන තෙක් නතර කරලා අඩුම තරමින් ලෝකේ සෑම රටකම එක් එක් රටේ ජනගහනයෙන් 10%ක්වත් අඩු ගානේ එන්නත් කරන ලක් කිරීම සඳහා මේ එන්නත් සෙසු රටවලට ලබා දෙන්නට කියලා. ඉතින් ඊශ්‍රායලය, ජර්මනිය තෙවන මාත්‍රාවක් ලබා දීම කෙරෙහි සැලසුම් සූදානම් කිරීම සිටින අතර ට්‍රෙඩ්ඩස් අඩන මනතුරු අඟවීමක් කරනවා. දිනිඳු රටවල් තවමත් ඉතාමත්ම පසුගාමී තත්ත්වයක පසුවන්නේ. අර මුලින් කියපු ආකාරයට මේ එන්නත් සැපවීමක් නොතිබීම නිසා සමහර රටවල ජනගහනින් 100%කට මාත්‍රා 1.5%ක් පමණ තමයි
ලැබිලා තිබෙනවා. මේ தත්ත්වය වෙනස් විය යුතුයි කියන එක. දැන් පහුගිය දවස්වල මේ ෆයිසර් සහ මොඩර්නා එන්නත්තල මම කියන්නේ මාධ්‍ය වාර්තා පළ වෙලා තිබුණෙහි සත්‍ය අසත්‍යාවේ කොච්චර දුරකට තියෙනවද කියන දන්නේ නැහැ. නමුත් මොඩර්නා සහ ෆයිසර් එන්නත්තල මිල ගණන් ඉහළ දමලා තිබුණා කියලා පුවතක් පළ වෙලා තිබුණා. දැන් මේ කාරණාවත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවදුරටත් මැදිහත් විය යුතුයි නේද? ඒ වගේ දුප්පත් රටවලට එන්නත් ලබා දීම. ඒ වෙනම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ අර කියන්නේ කොක්ස් වැඩපිළිවෙල වඩා ශක්තිමත් කළ යුතුයි කියන කාරණා. මොකද අපි දන්නවා මේ එන්නත හා සම්බන්ධ මේ මුල් අවස්ථාවේදී මේ එන්නත නිෂ්පාදනය කරන රටවල් අනිත් අතට මේ උතුරු අර්ධගෝලයේ කර බලවත් කාර්මික රටවල් මේ එන්නත් Tamanගේ ජන කොටස් සඳහා පමණක් වෙන් කරගත්තා. ඉතින් අර ලෝක සෞඛ්‍ය සංවිධානය ඇත්තටම මේ ඇගියේ යිතී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් මේ ජගත් සංවිධානයේ මැදිහත් වීමක් සිදු කළා. මොකද මීට ඉහත පසුගිය මැයි මාසයේ ඔහු ඉල්ලීමක් කළා මේ කොහොසත් රටවලට තමන්ගේ මේ අර children and teenagers හැටියට හඳුන්වන මේ කුඩා ළමුන්ට සහ අර තරුණ කොටස් වලට එන්නත ලබා දීමට පෙර සිසු රටවලට වැඩිහිටි ජනගහණයට මේ එන්නත ලබා දීලා සිටින්නට කියලා. හැබැයි අපි දන්නවා මේ එංගලන්ත වගේ රටවල් තවත් රටවල් ගන්නාවක් තමන්ගේ දරුවන් teenagersලා එන්නත් කරන්නට ලක් කිරීම සඳහා ඔවුන් කටයුතු කළා. ඉතින් අර සමහර රටවල තත්ත්වය සංජීවනයේ හයිටි වල මං කියේ කොංගෝ වල එක ජනගහණයෙන් කාටවත් මේ එන්නත් මාත්‍රා දෙක ලබා දීලා නැහැ. ඉන්දුනීෂියාව අපි දන්නවා මෑතකදී මේ ඩෙල්ටා වේරියන්ට් එක වඩාත් සීග්‍රෙන් පැතිර ගියා. ඉන්දුනීෂියාවේ ජනගහණයෙන් පූර්ණ වශයෙන් තවමත් එන්නත් කෙනෙක් ලක් කරලා තිබෙන්නේ 7.9% වගේ ප්‍රමාණයක් සංඛ්‍යාවක්. මේ පිළිබඳව දත්ත තිබෙනවා මේ our world in data කියන මේ ආයතනය ලෝකයේ පුරා මේ එන්නත් කෙනෙක් හා සම්බන්ධ සංචාලකන නිරතුරු ඉදිරිපත් කරනවා. විශේෂම මේ එන්නත මේ වසංගත රෝග තත්ත්වයෙන් ලෝකය ගොඩේමට නම් ආර්ථික ප්‍රකෘතිකරණයක් අත්කර ගැනීමට නම් මේ එන්නත් කරන හා සම්බන්ධ විෂමතාව පිටු දැකිය යුතුයි. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ මේ ආයතනික මැදිහත් වීම මේ මොහොතේ අතිශයින්ම වැදගත්. විදෙස් පුවත් බොහෝ සෙයින් උණුසුම් කරන පුවත් මවන තවත් කාරණාවක් තමයි ඇෆ්ගනිස්තානයේ වර්තමාන තත්ත්වය. ඇෆ්ගනිස්තානයේ තුල තලිබාන් සටන්කාමින්ගේ ක්‍රියාකාරකම් දැන් විදෙස් හමුදාවන් ඉවත් වීමත් එක්ක ඇෆ්ගනිස්තානයේ මුහුණ දෙලා තිබෙන්නේ ඉතාම අර්බුදකාරී තත්ත්වයකට. දැන් මේක ඇෆ්ගනිස්තානයේ තුල නැත්නම් අභ්‍යන්තරේ පමණක් නෙවෙයි මේක කලාපය තුල ආරක්ෂාව සම්බන්ධ යම් කිසි ආකාරයක ගැටලුවක් තියෙනවාද කියන කාරණාවත් මේ වෙනකොට මතුවලා තිබෙනවා. කොහොමද වර්තාවන අලුත්ම තොරතුරු? ඔව් සංජීවනී, ඇත්තටම ඇෆ්ගනිස්තානයේ මේ පවතින වාතාවරණයේ මේ වෙන විට මේ අපි දන්න ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා 90%ක් තමන්ගේ ඉවත් කරගෙන අවසන් වෙලා තිබෙනවා. දැන් නම් බොහෝ දුරට මේ එකක් එක පැත්තකින් ඔය කන්ෆ්ලික් ස්ටඩීස් කියලා හඳුන්වන මේ ගැටුම් අධ්‍යයනය කරන පාර්ශව මේ පරිමාණය නන්දුවක් දක්වන ශිෂ්‍යයන් අනිත් විද්‍යාර්ථීන් දේශපාලන විද්‍යාඥයන් මාධ්‍යකරුවන් ඔවුන්ට ඇත්තටම මේ ඇෆ්ගනිස්තානයේ හා සම්බන්ධ ගැටලු ගණනාවක් තිබෙනවා. එකක් තමයි ප්‍රධානම ගැටලුව තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයේ අතහැරියද කියන එක. මොකද යම් විදියකින් ඇමරිකා එක්සත් ජනපදයේ අතරම වසර 20කට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයේ කියන මේ දකුණු ආසියාවේ පිහිටලා තිබෙන මධ්‍යම ආසියාවේ පිහිටලා තිබෙන මේ රටට එරෙහිව යුදමය වැදිහත් වීමක් සිදු කළේ ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකේ බලගතුම හමුදාව, ලෝකේ බලගතුම යුද සංධානයේ නේටෝව අවුරුදු 20ක් තිස්සේ මේ අර කවුන්ට ඉන්සර්ජන්සි කියන හඳුන්වන මේ ත්‍රස්ත මර්ධන කටයුතු සම්බන්ධයෙන් ඇෆ්ගන් හමුදාව පුහුණු කළා. හැබැයි අපි දන්නා මේ වෙන විට ඇෆ්ගන් හමුදාව අර ඉදිරියට ඇදෙන තලිබාන් සටන්කාමීන්ගේ උන්ගේ ප්‍රහාර හමුවේ සේවය අතහැරමින් පලා යමින් සිටිනවා. දැන් මේ වෙන විට ඉතාමත්ම දරුණු තත්ත්වයක් තිබෙනවා මේ දකුණු දිග හෙල්මන් ප්‍රාන්තයේ ලෂ්කාගා කියන නගරයේ ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන්ගේ බලවත් අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂම මේ දහස් සංඛ්‍යාත සාමාන්‍ය වැසියන් පිරිසකට මොකක්ද අත්ව නිරණම කියලා ලැබෙන වාර්තාවලට අනුව මේ ලෂ්කාගා කියන නගරේ මේ වෙන විට ඉතාමත්ම දරුණු ගැටුම් උද්ගත වෙලා තිබෙනවා. මේ නගරේ බොහෝ ප්‍රදේශවල බලය මේ වෙන විට තලිබාන් සංවිධානය අත්පත් කරගෙන සිටින්නේ. එක් වාර්තාවක පවතිනවා මේ තලිබාන් සංවිධානය මේ ප්‍රදේශයේ මේ හෙල්මන් ප්‍රදේශයේ දිස්ත්‍රික්ක 10 9 ක්‍රම බලය මේ විට අත්පත් කරගෙන අවසන්. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් ඊයේ දිනේ වාර්තාකරුවන් හමුවේ අදහස් පළ කරමින් ප්‍රකාශ කර සිටියා. ඇෆ්ගනිස්තානයේ මේ වසර ආරම්භයේ සිට 360,000ක පිරිසක්
සරණාගතයන් පවට පත් වෙලා තිබෙනවා මේ ගැටුම්කාරී තත්ත්වය හමුවේ 2012 වසරේ සිට මිනිස් අවතැන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 5ක් ඉතින් ඒ අනුව මේ අෆ්ගනිස්තානයේ ගැටුම් රට අභ්‍යන්තරයේ විශාල සරණාගත අර්බුදයක් නිර්මාණය කරලා තිබෙනවා අනෙක් අතට මේක කලාපීය වශයෙන් ගත්තොත් එහෙම යම් විදිහකින් තලෙබාන් සංවිධානය අෆ්ගනිස්තානයේ මුළුමනින්ම තමන්ගේ බලය අත්පත් කරගත්තොත් මේක කලාපයට කොහොමද බලපන්නේ කලාපේ ත්‍රස්තවාදයට කොහොමද බලපන්නේ කලාපේ මද්ද්‍රව්‍ය ජාවාරමට මොකද අපි දන්නවා දැන් ඔය හෙරත් කියන ප්‍රාන්තයේ ආශ්‍රිතව මේක ඊටාම අතිශයින්ම මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් මේ ප්‍රදේශයේ ආශ්‍රිතව විශාල වශයෙන් මේ මද්ද්‍රව්‍ය අර බගාවන් සිද්ධ වෙන මද්ද්‍රව්‍ය නිෂ්පාන හෙරොයින් හා සම්බන්ධව මේ වගා බිම් හැටියට සැලකෙන්නේ මේ ප්‍රදේශයේ ආශ්‍රිතව ඉතින් දැනටමත් අෆ්ගනිස්තානයේ ආශ්‍රිතව මේ ලෝකයේ මද්ද්‍රව්‍ය ජාවාරමේ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ මේ කලාපේ ජනතාව මතට හුරු කිරීම සඳහා මේ මද්ද්‍රව්‍ය පැමිණෙන්නේ ඉතාම වැදගත් මේ මද්ද්‍රව්‍ය හා සම්බන්ධ කාරණේදී අෆ්ගනිස්තානයේ හිමි වෙනවා ඉතින් මේ මේබන විට ලෂ්කාගා ප්‍රදේශයේ පවතින උද්ගත වෙලා තිබෙන වාතාවරණය හමු වෙයි මේ කලාපීය ආරක්ෂාවටත් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා අපි මෙලකට තවත් සුවිශේෂ පුවතක් තෝරාගත්ත කතා කරන්නේ තමයි තුර්කියේ තියලා තිබෙන ලැබුණ තත්ත්වය විශාල කේද වශයෙන් නැත්නම් අර්බුදකාරී තත්ත්වය කියලා කියන්න පුළුවන් මේ තත්ත්වය. ඔව් මදිදරණී සාගර කලාපයේ ආශ්‍රිතව අපි ගත්තොත් එහේ මෑත කාලේ මේ විශාල රටවල් ගණනාවකට ග්‍රීසිය, තුර්කිය, සයිප්‍රස් දැන් මේ වෙන විට තුර්කිය තුර්කිය ආශ්‍රිතව මේ විශාල වශයෙන් අර ඊජන් මුහුද අනෙක් අතට මදිදරණී සාගර කලාපයේ විශාල වශයෙන් ලැබුණි පැතිර යාමත් සමගම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට රජයේ කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මේ අර තර්මල් පවර් ප්ලාන්ට්ස් තාප විදුලි බලාගාර මේ වෙන විට හිස් කිරීමට කටයුතු කරලා තිබෙනවා. මොකද යම් විදිහකින් මේ තාප බලාගාර ආශ්‍රිතව මේ ලැබුණි තත්ත්වයන් පැතිර ගියොත් අතිමහත් විනාශයක් උද්ගත වීමේ අවදානමක් පවතිනවා. ඉතින් තුර්කිය එක පැත්තකින් බොහොම උණුසුම්කාරී කාලුගුණික තත්ත්වයන්ට අනෙක් අතට දැඩි නියන්සායන් එපමණක් නෙමෙයි දේශගුණික විපර්යාසයේ විශාල බලපෑමට ලක්ව සිටින රටක් හැටියට සලකන්නට පුළුවන් විශේෂයෙන්ම මේ තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩොගන් දේශපාලන වශයෙන් විශාල අර්බුදයකට මුහුණ පා සිටිනවා මොකද මේ රටේ නිර්තදික සහ දකුණුක ප්‍රදේශවල මේ පැතිර යන ලැබුණී කලමනාකරණය කිරීම සඳහා රජයේ අපොහොසත් වීම සම්බන්ධයෙන් මොකද එර්ඩොගන්ගේ පාලනය මේ අර කොටින්ම කිව්වොත් මේ වගේ ලැබුණි තත්ත්වයක් පිටු දැකීමට අදාළ අර ගුවන් බලයක් තුර්කිය සතුව නැහැ මොකද මේ ලැබුණි මැඩ පැවැත්වීම සඳහා හැබැයි එර්ඩොගන්ගේ ජනාධිපති බලකාය අර මේ ෆ්ලීට් එකේ ගුවන් බලෑණියේ ගුවන් යාන 13ක් තිබෙනවා දැන් උදාහරණයකට ග්‍රීසිය ගත්තොත් එහෙම ග්‍රීසියට තියෙනවා එයා ටැංකස් 39ක් විතර ඉතින් මේ තත්ත්වයේ තුල මේ තුර්කි රජයට රහිව විශාල චෝදනාවක් එල්ල වෙනවා මේ ලැබුණි තත්ත්වයේ මැඩ පැවැත්වීම අපාපදා කළමනාකරණය කිරීම සඳහා රජයට වැඩපිළිවෙලක් නැති වූ බවට චෝදනා එල්ල වෙනවා කෙසේ වෙතත් දැන් මේ වන විට ඊජන් මුහුද අද්දර මේ වටද්දර ප්‍රදේශයේ පිහිටලා තිබෙන තාප විදුලි බලාගාරයක් මේ වන විට හිස් කරලා තිබෙනවා ඒ වගේම විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමටත් කටයුතු කරලා තිබෙනවා ලැබෙන අලුත්ම වාර්තාවලට අනුව මේ වන විට තුර්කිය ආශ්‍රිතව මේ ලැබුණි 172ක් වාර්තා වෙනවා ඊශ්‍රායලය සහ ඉරානය අතර රාජතාන්ත්‍රික වශයෙන්ුත් මේ දිනවල පවතින එතරම් සුබදායී තත්ත්වයක් නෙවෙයි මතභේදකාරී තත්ත්වයක්. ඒකට හේතුව තමයි ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේදී නෞකාවකට තෙල් නෞකාවකට දුන්නු පහර දීමක්. දැන් මේ කාරණාවට ඊශ්‍රායලය ඉරානය සැක කරනවා. දැන් මේ කාරණේ වර්තමානයේ වෙනකොට මොන වගේ අර්බුදකාරී තත්ත්වයකට මතභේදකාරී තත්ත්වයකට තුරු දීලා තියෙනවද? ඔව් අපි දන්නවා මේ ඉරානය සහ මේ ඊශ්‍රායලය කියන මේ රටවල් දෙක අතර මේ කාර ඉංග්‍රීසි කියන ප්‍රොක්සි වෝ එකක්. මේ රටවල් දෙක අතර මේ ගැටුමක් තිබෙනවා. අර්බුදයක් තිබෙනවා මේ අර්බුදයේ විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත් වෙනවා අර නෞකාවලට පහර දීම කීපයක් සිදු වුණා ඔව් ප්‍රදේශයේ නෞකා ගන්නවට පහර දීම වගේම මේ දැන් අපි දකිනවා මේ සංජීවී මෙහෙම කාරණයක් දැන් මේ ඉරානය යම් විදියකින් ඉරානයට චෝදනා එල්ල වුණොත් ඊශ්‍රායලයට අයිති යම් ස්ථානයකට නෞකාවකට පහර දුන්නොත්
මේක මේ බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේක උනුත්පාදක කරන ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. හැබැයි අනෙක් අතට ඊශ්‍රායලයේ අපි දන්නවා ඉරානයේ ඉලක්ක වලට විටින් විට පහර දෙනවා. ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයන් ඝාතනයට ලක් කරනවා. ඉරාන නෞකා වලට පහර දෙනවා. හැබැයි මේවා වලට තිබෙන ප්‍රවෘත්තිමය වටිනාකම මේ අර බටහිර මාධ්‍ය තුළ ලොකු වටිනාකමක් හිමි වෙන්නේ නැහැ. ඉතින් මෙතන අපි දකිනවා මේ පැහැදිලිවම ගත්තොත් මේ වාර්තාකරණේ පක්ෂග්‍රාහී බවක්. මොකද මාධ්‍ය වාර්තාවක තිබෙන්නේ ඕනේ මේ අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි අර ඉංග්‍රීසි එයා කියලා කියන්නේ accuracy, impartiality, responsibility කියන්නේ නිර්වද්‍ය වෙන්න ඕනේ, අපක්ෂපාතී වෙන්න ඕනේ, බගකීම් සහගත වෙන්න ඕනේ. හැබැයි බොහෝ දුරට මේ මාධ්‍ය වාර්තා ඒක පාර්ශවිකයි. අනෙක් අතට අපි දන්නවා දැන් මේ ගල්ෆ් ප්‍රදේශයේ මේක ඩ්‍රෝන් ප්‍රහාරයක්. මැද පෙරදිග කලාපයේ අපි දන්නේ හරියටම කවුද මේ ප්‍රහාරය එල්ල කළේ කියලා. හැබැයි එකක් මේ ප්‍රහාරය දැන් නිමිත්තක් බවට පත් කර ගනිමින් ඉරානයට එරෙහිව යුද සූදානමකට ඊශ්‍රායලයේ යොමු වන බවක් පැහැදිලිව දකින්නට පුළුවන්. අද එක ප්‍රවෘත්තියක් හෙට මේක ඇත්තටම අඟහරුවාද කරපු ප්‍රකාශයක්. නමුත් අද මේක වඩාත් කතාබහට ලක් වෙන කාරණයක් වෙලා තිබෙනවා. ඒ තමයි ඊශ්‍රායල් අගමැති නෆ්ටාලි බෙනට් අනතුරු අගමැතිවක් කරනවා ඉරානයට එරෙහිව තමන් තනිව ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කියලා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ඊශ්‍රායලයේ කියන පාර්ශ්ව තුනම චෝදනා කරේ ඉස්ලාමීය ජනරජයට. ඉතින් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉරානය පැහැදිලිව ප්‍රකාශයක් කරලා තිබෙනවා. මේ චෝදනා පදනම් විරහිතයි කියලා ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මේ බව ඉකුත් සතුරා දිනේ අවධාරණය කළා. ඒ අතරම ඊශ්‍රායල් ආරක්ෂක ඇමති බෙනි ගාන්ස් ඔය අගමැති නෆ්ටාලි බෙනට්ට සමාන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා. ඔහු කිව්වා ඉරානයට එරෙහිව මේ මොහොතේ ක්‍රියාමාර්ගයකට එළඹිය යුතුයි කියලා. ඒ අතරම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ සතිය අපි දැක්කා මේ ඉරානයට එරෙහිව කටයුතු කළ යුතුයි කියලා. ප්‍රතිචාරයක් දැක්වීම සඳහා තමන් සූදානම් කියලා. එනම් අපිට නුදුරු දින කිහිපය තුළ ඉරානය ආශ්‍රිතව මේ කිසියම් ආකාරයක ගැටුම්කාරී තත්ත්වයක් අපේක්ෂා කරන්නට බොහෝ දුරට පිළිවන්. ඔබට මතක ඇති පසුගිය දිනවල අපි පොතක් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබට වාර්තා කළා. තමයි ටියුනීසියාවේ ඇති වෙලා තිබෙන දේශපාලන අර්බුදකාරී නැත්තම් ඒ අස්ථාවර තත්ත්වය කියලා හඳුන්වන්නට පුළුවන්. මේ දේශපාලන අස්ථාවරත්වය ඇති වුණේ රටේ ජනතාව වීදි බැස්ස අපිට වාර්තා වුණු පුවත් අනුව නම් කොරෝනා වසංගත තත්ත්වයට ප්‍රමාණවත් නීති රීති සහ වැඩපිළිවෙලක් රජය මගින් ප්‍රාප්ත කළේ නැහැ කියලා ජනතාව චෝදනා කළේ. මේ කාරණාවත් එක්ක ඊට ටික දවසකට පස්සේ ටියුනීසියා අගමැතිවරය බලපහ කරනවා සහ මේ දේශපාලන අස්ථාවරත්වයකට තුල ඇති වෙනවා. වර්තමාන වෙනකොට තත්ත්වය කොහොමද ටියුනීසියා? ටියුනීසියාව කියන රටේ මේ පිහිටීම අනුව ගත්තොත් එහෙම සංජීවනි මේක මේ පැහැදිලිවම මේ මොනෝපායික වශයෙන් අතිශයින් වැදගත්. මොකද මේ මධ්‍යදරණී සාගරයේ උඩින් තියෙන මේ රටවල් අපි දන්නවා 2015 වසරේ ඔය මේ යුරෝපා සංක්‍රමණික අර්බුද ඇති වුණාට පස්සේ විශාල වශයෙන් ඔය ලිබියාවේ ඇතිවෙච්ච අස්ථාවරත්වය අනාරක්ෂිත භාවය නිසා මේ මධ්‍යදරණී සාගරයේ තරණය කිරීම සඳහා විශාල වශයෙන් ජනතාව මේ සාගරයට ප්‍රවේශ වුණා. මේක වළක්වා ගැනීම සඳහා මේ ටියුනීෂාව කියන රටේ ස්ථාවරත්වය අතිශයින්ම වැදගත්. හැබැයි දැන් අපි දකිනවා ඔය පසුගිය 25 වෙනිදා ටියුනීෂානු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දින 30කට කල් තැබීමට ඒ වගේම අර මුක්ත භාවයේ තිබුණු මේ නිලධාරින්ට මේ ඉමුනිටි කියන එක ඉවත් කිරීමට ගත්ත තීරණේ මේ කාරණා මුල් කරගෙන ටියුනීෂාව දැන් වඩාත් අර්බුදයකට මේක ඇත්තටම ගලෝ සීල් යුද්ධයකට සමානාකාරී තත්ත්වයක් ටියුනීෂාවේ වර්ධනය වෙන බවක් දකින්නට පුළුවන්. ඒ අතර මේ ටියුනීෂාවේ අර්බුදය මේ කලාපීය රටවල් මේක ඇත්තටම ගත්තොත් ටියුනීෂාවේ අර්බුදය මේ රට තුල අභ්‍යන්තරයේ පවතින කරුණු කාරණා වගේම මේ කලාපීය වශයෙන් ඇති වෙන ගතිකත්වයන් සහ මේ රටවල් අතර පවතින තරඟකාරීත්වයේ ප්‍රතිඵලයක් හැටියට සලකන්න පුළුවන්. මොකද එක පැත්තකින් තුර්කිය උත්සාහ කරනවා ටියුනීෂියාව සහ ලිබියාව තමන්ගේ බලව්‍යූහය තුළට ඈඳා ගැනීමට. මොකද මෑත කාලේ අපි දැක්කා තුර්කිය මධ්‍යදරණී සාගර කලාපයේ ග්‍රීසියට සයිප්‍රසයට අභියෝග කරමින් තෙල් ගවේෂණ කටයුතු නිරත වුණා. ඉතින් මේ සන්ධානයක් හැටියට ටියුනීෂියාව සහ ඒ වගේම මේ ලිබියාව කියන රටවල් දෙක තමන්ගේ කඳවුරට එක් කර ගැනීමට තුර්කිය උත්සාහ කරනවා. අනෙක් අතට එක්සත් අරාබියේ මීර් රාජ්‍ය ප්‍රංශය වගේ රටවල් මේ වන විට උත්සාහ කරනවා ටියුනීෂියාවේ මේ පවතින දේශපාලන වාතාවරණය තමන්ගේ වාසී පිණිස යොදා ගැනීම සඳහා. ඉතින් කෙසේ වෙතත් මේ වන විට මේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය
kalapi wasin meni sama kalapi aragalayak bawata patta athi bawak dakinnata puluwan. Api ඊළඟට කතා කරන්නේ තවත් අර්බුදකාරී තත්ත්වයක් සම්බන්ධයෙන්ම තමයි. නමුත් මේ මිනිසා මිනිසා අතර ඇති වෙන අර්බුදකාරී තත්ත්වයක් නෙවෙයි. මිනිසා සහ පරිසරය කියන මේ කාරණා දෙක අතර ඇති වෙච්ච අර්බුදකාරී තත්ත්වයක් හේතුව තමයි මේ පාරිසරික විපර්යාස. ඉතින් අපි දැක්ක පහුගිය කාලේ ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල ඉහළ උෂ්ණත්වයක් වර්ධා වුණා. ඊට පස්සේ ජර්මනිය, චීනය, ඉන්දියාව වගේ ප්‍රදේශවල ඉහළ ගම්මුතුරු තත්ත්වයක් වර්ධා වුණා. ඉතින් මෙත කලින් බ්‍රසීලයේ වසර 10කට පස්සේ වාර්තාගත හිමිපතනයක්. ඒ වගේම තමයි අපි දැක්ක සමහර රටවල අපි දැන් ඊයේ දවසේ ජපානයේ ඇතැම් ප්‍රදේශවල ඉහළ උෂ්ණත්වයක් වර්ධා වෙලා තිබුණා. දැන් මේ කාරණා බලද්දී අපිට හිතෙනවා ඇත්තටම මේ අවුරුදු ගානකට පස්සේ දශක ගානකට පස්සේ මේ වගේ වෙනස්කම් විපර්යාස ඇති වුණා කියලා තමයි ඒ රටවල කාලගුණංශ වර්තා කරන්නේ. ඇත්තටම මේ පාරිසරික විපර්යාස මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ ඇයි? ඔව් ඇත්තටම දැන් විද්‍යාඥයන් පොදුවේ ගත්තොත් එහෙම මේ කාලයක් ඔය දේශගුණික විපර්යාසයේ සහ මේ ස්වභාවික ආපදා සහ අන්තික කාලගුණ තත්ත්වයන් අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳව ඇතැම් විද්‍යාඥයන් සැකපල කරා. හැබැයි දැන් අපි දන්නවා පොදුවේ පිළිගන්නවා මේ මානවයා විසින් පරිසරයට මේ උදාහරණ ලද වායු වලට උදාහරණ ලද මේ හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ යාමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කාලගුණ තත්ත්වයන් වෙනසක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා විශේෂම මේ ඔය කාර්මික අවධිය 1850 1900 මේ වකවානුවෙන් පස්සේ මේ වෙන විට ගෝලීය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක එකකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ හරිතාගාර වායු විමෝචන වල ප්‍රතිඵලයක් හැටියට. ඉතින් දැන් මේකේ ප්‍රතිඵලයක් හැටියට අපි දකිනවා ලෝකේ විවිධ කලාපවල ඔබ කියන ආකාරයට විවිධ ස්වභාවික ආපදා වාර්තා වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් නේචර් සංගරාව ඉතාම වැදගත් අධ්‍යයනයක් පළ කරලා තිබෙනවා. මේ අධ්‍යයනය අද ගාඩියන් පුවත්පතේ ගාඩියන් වෙබ් අඩවියේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඒ තමයි මේක කියනවා millions more people vulnerable to flooding in next decade. Study shows ඉදිරි දශකය තුල මිලියන ගණනක පිරිසක් ගම් වතුර තර්ජනයකට මුහුණ පෑමේ අවදානමක් තිබෙනවා. මේ වාර්තාවේ තිබෙනවා ගම් වතුර අවදානමට ලක්වන රටවල් 57ක් නම් කරලා තිබෙනවා. ජර්මනියේ සිට නිව්යෝක් නගරය දක්වා අපි දැක්කා මේ ග්‍රීස්ම ඍතුවේ විශාල වශයෙන් ගම් වතුර තත්ත්වයන්ගෙන් ජන ජීවිතයට බලපෑම් වෙල්ල වුණා. මේ අධ්‍යයනය පෙන්වා දෙන ආකාරයට මේ අධ්‍යයනයට විෂය වෙලා තිබෙන වසර 2000 සිට 2018 දක්වා සිද්ධ වෙච්ච මහා පරිමාණයේ ගම් වතුර සිද්ධීන් 913ක් මේ අවධිය තුල මිලියන 255 290 අතර පිරිසක් ගම් වතුර තර්ජනවලට මුහුණ පාලා සිටිනවා. ඇත්තටම මේ කතුවරුන් කියනවා මේ කලාපවල මේ අධ්‍යයනයට ලක්ව කලාපවල ජනගහනය 34.1%කින් වැඩි වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ එතකොට වැඩි පිරිසක් මේ ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි දශකයේ ජීවත් වෙනවා කියලා කියන්නේ විශාල පිරිසක් මේ අවදානමට ලක්වීමේ තර්ජනයකට මුහුණ පාලා තිබෙනවා. ඉතින් ඒ අනුව අර කාබන් නියුට්‍රැලිටි කියන එක මේ කාබන් නියුට්‍රැලිටි කියලා කියන එක දැන් බොහෝ කතාබහට ලක්වන කාරණයක් තමයි. තමයි මේ අපේ තිබෙන මේ පරිසරයේ මත මේ කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අවම කර ගැනීම සඳහා උදාහරණම අවම කර ගැනීම සඳහා දරන උත්සාහයක් මේ විශේෂම හරිතාගාර වායු හැටියට. මොකද සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රධානම මේ ග්‍රීන් හවුස් ගෑසස් වලින් විශාල ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් මේ කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචන අවම කිරීම සඳහා පුදු වැඩ පිළිවෙලක් කරේ දැන් ලෝකයේ අවධානය යොමුලා තිබෙනවා. විශේෂයෙන් වැදගත් වෙනවා මේ හිටානිද්දා ග්ලාස්ගෝ වල පැවැත්වෙන අර කොප් 26 සමුළුව මේ සමුළුවේදී ගන්න තීන්දුව තීරණ අපේ අනාගත තීරණම කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරනවා. හරි අපි මේ කාරණාවලින් ටිකක් පරිබාහිර වූ වෙන සූපෝතක් තෝරාගත් අවසන් වශයෙන් ලෝක ධනවත්ම සංගීත ශිල්පිනිය කවුද කියලා ඔබ දන්නවද? මේ ඇයි ගැන තමයි කියන්නේ. ෆෝබ් සංගරාව මේ අලුත්ම ලැයිස්තුගත කිරීම ශ්‍රේණිගත කිරීම අනුව රිහානා තමයි මේ ලෝකයේ ධනවත්ම මේ සංගීතඥ මේ කාන්තාව හැටියට මේ ඒ කියන්නේ ෆීමේල් මියුසිෂියන් හැටියට හැඳින්වෙන. ඉතින් අපේ ඇත්තටම මේ සංගීතයෙන් පමණක් නෙමෙයි ඇගේ ව්‍යාපාර කටයුතු වලින් ලබාගත් ධනයත්
මේකට බොහෝ දුරට හේතු වෙලා තිබෙනවා. ඉතින් අය මේ විවිධාකාර මිනිසුන් විවිධාකාර ශේෂ්ත්‍ර ඔස්සේ තමන්ගේ ජීවිතය විතර ජය ගන්නවා. ඒක අද උදාහරණයක් වෙනුවේ. අදට අපේ කාල සීමාව නිමා වෙලා තිබෙනවා. අයිති ට උදැසන බහමුණ බලාපොරොත්තුෙන් අපි සමගන්න සූදානම් වෙන්නේ අද විදේශ පුවත් විශ්ලේෂණයට අපිට එකතු වෙන සියදස මැදිරියේදී ප්‍රවීණ විදේශ විද්‍යා විචාරක මාධ්‍යවේදී විජේදසනායක මහතා ඔබට බොහොම ස්තුතියි බොත්. එහෙනම් සෞඛ්‍ය නීති රීති පිළිපදමින් දවසේ වැඩ කටයුතු රාජකාරී කරන්න කියන කාරණාව ඔබට මතක් කරමින්ම නිරෝගීමත් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අදට සමගන්නවා. I want.